දළදා ගම්මන කැබලිති ගොඩබල පුරාණ විහාරස්ථානය අසලදී සිදු වූ මාරක අනතුරකින් 16 හැවිරිදි පාසල් සිසුවියක් මිය යන මොහොතේදී ඒ වේදනාව දරාගත නොහැකිව ඇයට බෙහෙවින් ආදරය කරපු ඇගේ ගුරුවරිය වේදනාත්මකව සමාජ මාධ්‍ය තුල පළ කර තිබූ සටහනකුයි මේ උපුටා ගැනීමක්. එදා මහ මූසල දවසක් හැන්දෑ වෙන්නත් කලින් මහ වැස්සක් වහින්න ගත්තා. 11 ශ්‍රේණියේ දරුවන්ට වාර විභාගය පටන් ගත්තා විතරයි 2:30ට විභාගය අවසන් වෙලා හනික නිවෙස් වෙත ඇදෙන්නට දරුවෝ විදුහලේ ගේට්ටුව වෙතට ආවා. හැමදාමත් වගේ අනුපමාගේ අම්මා එයාව පරිස්සමින් ගෙදර ගෙනියන්න පාසල අසල ඇස්දල් වාගෙන බලාගෙන හිටියා. දරුවාව යතුරුපැදියට නන්වගත්ත අම්මා මේ යන්නේ තමන්ගේ දියණියගේ අවසන් ගමන බව නොදැන ඉදිරියට ඇදෙන්නට ඇති. වැස්ස වැහැලා පාරායිනේ වැලි එකතු වෙලා තිබ්බේ අනුපමාව බිලිගන්න බව ඔවුන් හිතුවේවත් නැතුව ඇති. හදිස්සියම යතුරුපැදිය පෙරලෙනවත් එක්කම අනුපමා බිමට වැටිලා තියෙනවා. ඒත් එක්කම ඉදිරියෙන් ආපු බස්රියේ ඇගේ හිස වැදුනාද? එසේත් නැත්තම් පොළව මත හිස වැදුනාද? තවමත් නිගමනය කොට නැහැ. රෝහල වෙත රැගෙන යන විට හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් පෙළුණු ඇය මරුවා සමග සටන් කළද ඉන් පරාජයට පත් වුණා. වැයුඩ රාජකීය මහාවිද්‍යාලයේ නාමය බබලවන්නට පෙරම්පුරා සිටි පහන්සිලක් නිවි ගියේ එලෙසුණුයි. අපස සාමාන්‍ය පෙළ විභාගයට ඒ සාමාර්ථ 9-8ක් ලබාගෙන ඇතැයි අප සැමගේ අපේක්ෂාව වුණා. මගේ විෂයට කොහොමත් ඒ සාමාර්ථයක් ඇය ලබා ගන්නා බව මම දැන සිටියා. ඇය පන්ති කාමරය තුල නොවුන හොත් අද අනුපමා නැද්ද යනුවෙන් මගේ මුවෙන් ගිලිහෙන්නේ නිරායාසයෙන්මයි. ඉගෙනීමේ පිපාසාවෙන් පෙළුණු ඇයගේ විසල් දෙනෙත් තවත් විසල් කරගනිමින් ඉදිරි පෙළෙහි ඉන්නා ඇය නැතිනම් පන්ති කාමරය තුල මොකද්දෝ හිස් බවක් හිතට දැනුණා. ඉතින් අද ඉඳන් ඒ හිස් බව හැමදාමත් ඒ පන්ති කාමරය තුල හදවතට දැනුණු නියතයි. ඉඳ හිටක කල වර්ධකට දොස් පවර්ණ විට කඳුළු පිරි දැස් මා වෙත යොමු කොට සිටින ඇගේ රුව කෙසේ නම් මතකයෙන් පළවා හරින්නද? ඒ සියලු දෑ නුඹ වෙනුවෙන් නුඹේ හෙට දිනේ වෙනුවෙන් කළ වග නුඹ දන්නවා දැයි නොදනිමි. කළ දෝෂාරෝපණයක් වී නම් ඒ නුඹගේම යහපත පිණිස විනා අන් යමක් උදෙසා නොවේ. නුඹ තරුවක්ව බබල්නු දැකීම සමස්ත ඇදුරු මඩුල්ලේම ඒකායන අරුමන වූ වග දන්නේ අප පමණය. පියා මවසේම දේහදාරී සිරුරකට හිමිකම් කියු නුඹගේ නිසල සිරුර කාගේ නම් නෙතකට කඳුලක් නොගෙනෙන්නේද? එළඹෙන නව වාරයේදී නුඹ නැති පන්ති කාමරය ඉදිරි පෙළ හිස් වූ අසුන හද තුල වූ මහත් වේදනාවක් උපදවනු වැලකිය හැකිවනු ඇතිද? කොතෙක් අකුරු කළද නුඹගේ වියවින් සසල වූ හද ගැබෙහි උපන් වේදනාව තුරන් වී නොයයි? ඒ අනාගතයේ ලොවක් බබලන්නට පෙරම්පිරි වූ දියණියක් අහිමි වී යාමේ වේදනාවයි. පන්ති කාමරය තුල ඇදුරු හද බැඳගත් සිසුවියක් අහිමිව යාමේ වේදනාවයි. ජීවිතයේ අත්විඳිය යුතු කිසිත් නොවිඳම නුඹ අකාලයේ මිලිනව යෑමේ වේදනාවයි. අකල් මරණයකට ගොදුරුව මියගිය නුඹ වෙනුවෙන් මිනිස් සිතක ඇතිවන කම්පණය මුසු වේදනාවයි. මතු උපදින කිසිදු අත්භවයක මෙවැනි අකල් මරණයක් අත් නොවේවා දියණිය නුඹට. උපුටා ගැනීම අවසානයි. මේ වගේ අලුත්ම දේවල් ඉක්මනටම දැනගන්න ඔබතුමා මටයි YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්න එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා.